නැවතත් මියුරු කල්පනා වැඩසටහන සමගයි ඔබ මේ එකතු වෙන්නේ. ඉතින් අපිට ඇවිල්ලා තියෙනවා මම දැක්ක ගොඩාක් මෙසේජස් බලමු මට ඒක මේ කොහෙද ලොක් වෙලා. හරි. ගීතිකා නිර්මාණයේ බොහොම අපූර්ව නිර්මාණයක් කියලා තියෙනවා. ගීත ගයන හද සනසන කෝකිල රජිනිය ජීවිතයට පින් පළඳන පින්බර මැතිනිය සීන දකින නෙතු පුබුදා අත දෙන සොයුරිය වීරය වඩමි දැක වඳින්න පා යුග පිනතිය කියලා. එතකොට චන්දන බණ්ඩාර ප්‍රියදර්ශනී මේනකා නවරත්න එරංග ඒකනායක ශිහාන් රණතුංග රම්ලි සාමා චිරංග ශිහාන් මේ තවත් අපිට මෙසේජස් එවල තියෙනවා. ඉතින් අපි දැන් පවුලෙන් මේ විස්තරයක් ගන්න කියලා තමයි සූදානම් වෙන්නේ. පවුල්නික පවුලෙන් මං කියන්නේ මේ පවුලෙන් පවුලෙන් කෙනෙක්ගෙන් ගීතයක් අහලා විස්තරය අහන්න යමු කියලා තමයි මම හිතුවේ. පොඩ්ඩක් තව තව චුට්ටක් වෙලා ඉන්න සංදීප ඔබට ආරාධනා කරන්න ගීතයක් අහන්න. චෝදනා මොනවදෝ කියා නොබ නැගෙයි.
අචල ආදරේ බැඳුන ඔබගෙනේ ඔබට ආදර කරන තව කෙනෙක් දුරකථනයෙන් අපිත් එක්ක මේ වෙලාවෙ එකතු වෙනවා. අයිබෝන්. අයිබෝන්. කතා කරන්න. අයිබෝන් චරිතනංගි මගේ කතාවෙන් අඳුරන්න පුළුවන්ද? මම මල්කාන්ති නන්දසිරි. ඇත්තටම හරිම ආශාවෙන් ආදරෙන් මේ වැඩසටහන බලා ඉන්නවා. මාද්දුවත් ඔයාට ආදරය කරන සරත් අයියත් අපි ඔක්කොම එකට ඉඳගෙන බලාගෙන ඉන්නවා. හරිම ලස්සනයි. ලස්සනයි කියන්නේ සුන්දර චරිත ටිකක් ඔයාට උරගෙන තියෙනවා. ඒ අයගෙන් අපිට දැනගන්න ලැබෙන දේවල් ඇහුවම මට සමහරවිට හරිම සතුටුයි. මම සමහර නොදන්න දේවල් ඔය ඉන්න මගේ හිතවතුන් හිතවතියන් කියනවා. ඇත්තටම චරිතා මට හරි සතුටුයි. දැන් අපි මේ මුකුරාගේ වයසට ඉඳද්දී අපි ඔයාගේ තරුණ කාලේ මායි අපේ මහත්තයා හිටියා වගේ තමයි අද ඔය දෙන්නා ඉන්නේ. ඇත්තටම ඔය දෙන්නා ලොකු කාර්යයක් කරනවා සමාජයට, කලාකරුවන්ට. ඔය දේවල් ඔයාගේ මං හිතන්නේ ඉතාමත් තරුණ වයසේදී අපි දෙන්න ඒ දේවල් කරා. ඉතින් මට සතුටුයි ඒ අපි කරපු දේවල් ගොඩාක් ඔය දෙන්න, ඔයත් එඩ්වඩ් මල්ලිත් මේ සමාජයේ අපේ කලාකරුවන්ට කරන ඒවා ගැන අපි හරීම සතුටු සිතින් බලාගෙන ඉන්නවා. ඇත්තටම හිත හොඳ කෙනෙක් වශයෙන් මං චරිතව හඳුනන්න කැමති. මගේ දියණියත් හරි ආදරේ. ඉතින් හැම වෙලේම මම අපි දෙන්න හැම වෙලේම ඔය දෙන්නත් ඔයාලයි පවුල ගැනත් හරියට උදම් මනනවා, සතුටු වෙනවා. හොඳයි චරිතා, ගොඩක් වෙලා ගන්න බෑ තව ඇති ඔයාට කතා කරන්න බලාගෙන. ඉතින් අපේ පවුලේ සියලු දෙනාම ඔයාට ආශිර්වාද කරනවා. තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. අපි කරගෙන ආපු දේ දැන් ඔයාලා ඉදිරියට කරන්න ලැබේවා කියලා. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කරන එක තුයින් පිළිබඳ මේ වෙලාව. ඉතින් චරිතක්කව ශේෂ්ත්‍රයට සම්බන්ධ කරන්නේ එහෙම නැත්නම් ගෙනෙන්න මුල් වෙන්නේ ජයන්ත පීරිස් මහත්මයා. ඒ කියන්නේ බාප්පා. හරි. වෙලා බලලා ඉතුරුට කියන්න. විවෘතකින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න slb.lk වෙත පිවිසෙන්න. එතකොට ජයන්ත පීරිස් කියලා කියන්නේ පූර්ණිකාගේ තාත්තා. පූර්ණිකාට 12 වෙනකන් ඉන්න උනා කතා කරන්නේ. හොඳ වෙලාව දුන්නා. චතුරිකාගේ තාත්තා. චතුර ඒක තමයි. දැන් මෙතන ඉන්න නිසා සමයන් වෙලාවල් සංජීවනි. දැන් ඉතින් දැන් අක්කානේ වෙන්නේ නේද? නෑ කමට අක්කා වෙන්නේ. දැන් මේ අක්කා මේ දැන් අපි එළියේ කරන වැඩ ටික අපි ඇහුවා. මේ සංවිධාන පටයුතු වැඩවලින් චුට්ටක් බොහොම චුට්ටක්. පවුල ඇතුලේ මෙයා මේ කොහොමද මෙයාගේ චරිතය? කොයි විදිහටද පවුල ඇතුලේ මේ කටයුතු කරන්නේ? පවුල ඇතුලේ ඇත්තටම නාරදයි දැන් අපි ඕනම කෙනෙක්ගේ අපේ පවුලේ අපි යම් තැනක එකතු කරනවා නම් කවුරු හරි අතට පොඩි පොඩි හරි හිතමනාපකමක් තියෙනවා නම් ඔය ඕවා සාමාන්‍ය සමාජයේ තියෙන දේවල්නේ. ඔය ඕන තැනක චරිතක්කා හැම වෙලාවෙම මැදිහත් වෙනවා. පවුල වෙනුවෙන් හුඟක් වෙලාවට මේ අපි තුම කවුරේ අසනීපයක් වුණා කියලා මම නාරදයාත් එක්ක කිව්වා. රෑ එකට දෙකට තුනට ඕන වෙලාවක කවුරුත් කතා කරේ නැත්නම් මම දන්න චරිතක්කා අනිවාර්යෙන්ම ෆෝන් එක ආන්සර් කරනවා. ඒ අසනීප වෙච්ච කෙනා හරි යම් කරදරයකට පත් වෙච්ච කෙනා වෙනුවෙන් හරි එයාට එවෙලි කරන්න පුළුවන්. එයාට සමහර යන්නත් වාහනයක් නැතිව තමයි පාරට ගිහිලා ත්‍රිවිල්ලයක් අරන් හරි එයාගේ කොටස එයා අපේ පවුල වෙනුවෙන් ඉෂ්ට කරනවා. පහුගේ හරියටම අවුරුද්දකට කලින් අපේ මාධ්‍ය ශිෂ්‍යත්වයෙන් සම්බන්ධ අපි තව චරිතක්ක වගේ මගේ නැන්ද කෙනෙක්ගේ දුවෙක් නැති වුණාට ඡාය රූපේ ඉන්න අය නිල් පාට මේ උඩ බ්ලවුස් එකක් ඇඳලා ඇත්තට පිළිකාවකින් අය හුඟක් රෝගාතුර ගොඩාක් කල් දුක් විඳා. හැබැයි මම දැක්ක අන්තිම මොහොත වෙනකන් චරිතක්කා මේක උදාහරණයක් මම කියන්නේ ඇය දැන් අප අතරේ නැහැ. හරියටම හෙටට අවුරුද්දක් මේ ඇය වෙනුවෙන් කරපු කැපකිරීම සමහර අපිට හිතා ගන්න බෑ කොහොමද චරිතක්ක මෙච්චර කැපකිරීමක් කරන්නේ. කියන්නේ කොහොමද මේ කාලය කළමනා කරගන්නේ? කියන්නේ දරුවන්ගේ චන්දීපලගේ වැඩ තියෙනවා. ගෙදරට හැම වෙලෙම පන්ති වලට ළමයි එනවා. එඩ්වඩ් අයියාගේ හුඟක් කාර්යබහුල කෙනෙක් එඩ්වඩ් ජයගුරු මහත්මයා. ඉතින් ඒවත් එක්ක පුදුම විදිහට අපේ පවුලේ එක්කාසු කරනවා නම් මං හිතන්නේ ඇත්තටම අපි අපේ පවුලේ සියලුම දෙනාගේ ඡායාරූපයක් තියෙනවා. ඒත් තියෙන චරිතක්ක ගාව විතරයි. ඇත්තටම අපි ගාවත් නැහැ. එයා මගේ තාත්තා එතකොට ඇගේ පියා මේ සියලුම සහෝදරයෝ එක්කාසු කරලා ඡායාරූපයක් හරි ගන්න පෙළඹෙනවා නම්
ඒ සියලු ධර්මයේ ඡායරූපේ මම හිතන්නේ ඡායරූපේ පවුල හැමෝම ඉන්නවා. අද සමහරක් අය අපි අතරේ නෑ මෙතන ඉන්න. ඉතින් බණකදී හරි දානකදී හරි අපි නිකන් එක්කාසු වෙච්ච වෙලාවකදී හරි මේ ඒ අයගේ යුතුකම් කොටස සහ වගකීම් කොටස හරියට ඉෂ්ට කරනවා. සහ මේ අපිට නාරදේ කාලෙන් කාලට අපේ ජීවිතවල සුනාමි එනවා ලංකාව විතරක් නෙමෙයි. ඒ සුනාමි එන වෙලාවකදී කරදර එන වෙලාවකදී අපි ගෝ චරිතයක මේ මෙහෙම ප්‍රශ්නයක් වෙලා තිනවා කියලා පාන්දර දෙකටද තුනටද හතරටද කියලා නෑ. ෂෝ එක ඉවරෙච්ච වෙලාවට හරි අපේ ගෙදරට ඇවිල්ලා එතන ඉඳලා එළි වෙනකන් අපිට උපදෙසුත් දීලා මෙහෙම කරන්න නංගි මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා අපිව දිරිමත් කරවලා යවන කෙනෙක්. සහ මේ ඔහො දැන් හැමෝම කතා කරේ ආ දැන් මේ උදව් කරන ඒවා සමාජයට උදව් කරන ඒවා හොඳ කවුන්ටර්. හිට මං කතා කළේ චරිතකේ මට මෙහෙම මුදලක් තියෙන ෆික්ස් ඩිපොසිට් දාන්න නංගි. ඔක ෆික්ස් දාන්න. ඒක ඕකෙන් එන පොලියක් නංගි. ඒ පොලිය ඔය කියවුන්නේ කාටින් ආ? ඔන්න ඒක එනවා. ඒක නංගි ඔවා මේකට දා. ඒතර එතන ඉන්නත් ඔයාලට මුදලක් එනවා නංගි. හැබැයි ෆික්ස් එක හොල්ලන්න එපා. ඒ වගේ යාගේ තියෙන අමුතු පැත්ත අසම මං අහනවා මේ මං දැකලා තිනවා අපේ දැන් තනුජක්කේ මේ ශේස්ත්‍රයේ මේ පෙන්වුවටත් කමන්නේ නැහැ ප්‍රසන්නය හරියම ලස්සනට අත් දෙක පුදුම පිළිවෙලක් සහ පිරිසිදුකමක් ලස්සන. දැන් ඇත්තට මගේ නම් දැන් මෙහෙම හිටියට දැන් මේ පෙන්වන්න එපා. සමාන දවසක් මේක පෙන්වන්න බෑ. කියන්නේ ඇත්තට ගෙවල් වල වැඩ කරලා. ඉතින් මට කියන මේ පැය 24 මුයන්ඩයි කුස්සිය වතුර නෙමෙයි. සෙනසුරාදා විතරයි. සෙනසුරාදාට බරු ටික ගෙනා මස් මාළු ටික කැපුවා. මම අක්කේ සර්වන්ට් කෙනෙක් ඉන්නවද කවුද ගෑම්මද? කවුරුත් නෑ මම සර්වන්ට්. මම උයන්නේ මම තමයි උයන්නේ. මම කුක්. මම කොහමදනේ ඔහොම ඉන්නේ. සෙනසුරාදා ඉරද තමයි ඒ ටික ඔක්කොම කියන්නේ හරි පිළිවෙලයි. අපිට තරුණ වෙලත් මේ පිළිවෙල නෑ සමහරක් වෙලට. අපි හැමදාම සුපර් මාකට් එකේ යනවා. ඇත්ත කියන්නේ පෙ මෙයා සෙනසුරාදා ඉඳගෙන ඔක්කොම ගානට සති දවස්වල ඒවා වෙනව කරා. ඊට පස්සේ හැදි වලින් උයන්නේ. අතේ ගවන්නේ ආයි. මේ කවුරුත් දකින්න නැති තැත්ත. දැන් අපි සහෝදරයනේ. ආයි ඉරසගෙන මං කන්නේ. හැන්දෙන් කන්නේ අපි. අපිට සමහරක් වෙලාවට හිතා ගන්න බෑ ළරිතක් කොහොමද මෙහෙම කරන්නේ. يعني ගෙදර උයන ටිකක් කරගෙන අනිත් වැඩත් කරගෙන දරුවන්ගේ වැඩත් කරගෙන ඒ වගේ යාගේ මේ අයියා කිව්වනේ අර මං චුට්ටක් කතා කරන්න මේ ගොඩාක් ඇඳුම් තියනවා කියලා. ඔයාට සාරි බෝඩර් මාරු වෙලා හුවිලා නැද්ද? මෙයාගේ මාර සිස්ටම් ටිකක් තියෙනවා. මෙයාට ලස්සන ඇඳුම් ගොඩක් තියෙනවා. ඇඳුමක් අතම ජගේ පරර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක අලුත් කරන්න ඕන සිස්ටම් එකක් චරිතක්ක දානවා. දැන් සමහරු තුනදී චරිතක්ක මේ තියෙන සල්ලි ඔක්කොම දනුවයි වීදම් කළා අඳිනවා. මේ ජුවලරි දාන එහෙමනේ හිතන්නේ හුඟක් කරාට අපි ශේෂ්ත්‍රි දැන් ඇයි දැක්කහම එහෙම නැහැ. මටත් කියන නංගි දෙක දැන් සාරිය ඇඳනේ දැන් කැන්ඩියන් කරන්න ඕක. දැන් ඊළඟට ඔක කැන්ඩියන් අඳින්න ටික දවසක්. ඔයා දැන් ඒ කියන්නේ අපිට දෙන උපදේශ ඒ කියන්නේ අනිත් හැමෝම කතා කරපුවට වෙනස් ඒවා. මේ හැබැයි මම අද මේ ශේෂ්ත්‍රි ඉන්නේ මේ මගේ මහගෙදර ජාතික රූපවාහිනිය. මෙතනට මාව ගෙන ආයෙත් අය. ඉස්සෙල්ලම 2002 අවුරුද්දේ රවි අබේ වික්‍රම මහත්මයාගේ සිද්ධාගී වැඩසටහනට මම කිසිම දෙයක් දන්නේ නැතුව නර්තන ප්‍රසංගේ රටිකිලනට ඇදගෙන ඇවිල්ලා මේකේ වාඩි කරලා ස්ක්‍රීන් ටෙස්ට් කරොත් අද මාව මෙතන ඉඳලා තියෙනේ. ඉතින් ඇය තමයි. ඔයාගේ තාත්තා එයාව ගෙනාවා. එයාව ගෙනාවා. චාරන්නේ මම හිතන්නේ ඉස්සර ටෙලිනාට්‍යයකට ගත්තේ අපේ අත්තිකා. සූර්ය දරුවෙක ඉස්සෙල්ලාම දුව රංගපෑවා යශෝදාගේ දියණිය හැටියට. ඒ වගේ ඉතින් ගොඩක් ඔය කියනවනම් ඉතින් මං අර සල්ලි ගනුදෙනු ප්‍රශ්න තියෙනවා නම් චරිතක් අයින් ගන්න පුළුවන් උපදෙස්. හරි දරුවයි මූල්‍ය උපදේශනයක් කරනවා කියන්නේ. පුතා හැමතිස්සම කියනවා වැරදි ඩිග්‍රීල එයා ගත්තේ. එයි නංගී ගන්නේ මමලු ගන්න තිබුණේ ඒක. මේ අර අයා කිව්වා වගේ ඇඳුම් වල පිළිවෙල. ඒ කියන්නේ එයා අඳින ඇඳුමේ කට්ටේ ඉඳන් කොණ්ඩ කට්ටේ ඉඳන් පිළිවෙලට තියෙනවා. දැන් ගමනක් යනවා නම් මම මේගොල්ලන් එක්ක විදේශ සංචාර කීපයකට ගියා. චරිතගේ සූට්කේස් එක දැක්කම හරි ආසයි. ඒ කියන්නේ ඒ දවසට අඳින ඇඳුම් වල කට්ටේ ඉඳන්ම ගැලපෙන්න සියලු දේ. සෙරප්පු දෙකේ ඉඳන් මුද්දේ ඉඳන් වලල්ලේ ඉඳන් ඒක මං හිතන්නේ මෙයා ටැක් එක ගත්ත ඇඳා. ඒ මෙයාගේ විතරක් නෙමෙයි එඩ්වර්ඩ් ගේ ඇඳුම් වලත් ඒ විදිහටම ලෑස්ති කරනවා. මෙයා වෙන්නේ ලෑස්ති කරනවා. ඔව් හැබැයි ඒක පුදුමේ කියන්නේ. නෑ ඒක පුදුමේ කියන්නේ නාරද දැන් දවස ගත්තොත් චරිතගේ ඒ දවස පැය 24 ඇතුළත මට හිතෙනවා මෙයා පැය 48ක වැඩ කරනවා. හැම මරණ ගෙදරකටම යනවා. හැම බණ ගෙදරකටම යනවා. හැම දාන ගෙදරකටම යනවා. හැම උපන් දිනයකටම යනවා. හැම ලෙඩෙක් බලන්නම යනවා. ඉතින් එතකොට ඒ වගේම ඉගෙන ගන්නත් යනවා. අපිවත් ඇදගෙන විශ්වවිද්‍යාලෙත් යනවා. පාඩනුත් කරනවා. ගෙදරත් යනවා. දැන් ඒ වගේම චන්දීපලට බණිනවා. ඒ වැඩ කරව ගන්න. ඒවත් කොමත් කරනවා. ඒවත් කරනවා. ඉතින් මට හිතෙන්නේ ඇත්තටම මේ අවුරුදු 30ක් මෙයාව ඇසුරු කළාට 30ට වැඩිය මට තාම ඇත්තටම ඒ පිළිවෙලට නම් එන්න බැරි වුණා. කියන්නේ ඒ තරම් චරිතගෙන් ඉගෙන ගන්න කාන්තාවෝ හැටියට අපිට ගොඩාක් දේවල් තියෙනවා. මෙයා පුදුමාකාර
පිළිවෙලයි, හැම දෙම පිළිවෙලයි. ඒ පිළිවෙල නම් මටත් නෑ ඇත්තට. හැම එකටම උත්තර තියෙනවා. නමුත් මේ කාලය තුළදී උත්තරයක් නැති එක ප්‍රශ්නයක් ඔයාට සම්බන්ධ එකක් තමයි. අපි පාඩම් කර කර ඉන්නකොට බින්දු මං හිතන්නේ එතකොට ෂූට් කරනවා මේ අමහන්සි වෙලා ඇවිල්ලා විභාගෙට යන්න මේසේ මේ අනීදී වුණාට මේ කෝල් එකක් ආවා. සෝමයා කතා කරලා කිව්වා රේනු අලියනාවන්න තැනක් නැහැ කියලා. ඒ බින්දු අලි පැටියයි තව අලි දෙන්නෙක් ගෙනල්ලා තිබුණා. ඒ වෙලාවේ සීගිරිය අලියනාවන් අන්න ඒ ප්‍රශ්නෙට විතරයි නාවද චරිතකකව උත්තරයක් තිබ්බේ. අනික හැම ප්‍රශ්නෙම කොහොම හරි රේණුක්කගේ සෝට් අවුට් කරා. ඇත්තටම අපි ඔක්කොම මේසෙ වටේ ඉඳගෙන අපිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ රේණුක්ක එහෙමම සීගිරියට ගියා. ඒකට විතරමයි මෙච්චර කාලෙක යාට විසඳුමක් තිබුණේ නැති එකම ප්‍රශ්නේ. මේක මගේ ඉදිරියේදී ආවොත් ඒක මම හරි දැන් හොයාගෙන නැහැ. අපි තවත් ගීතයක මේ සූදානම් වන්නේ අපි පූර්ණිකාටයි ජන්නත්ට තමයි ආරාධනා කරන්න ගීතේ ගායනා කරන්න.
නැවතවතාවක් හැරිස් විජේසිංහ මහත්මයා දෙසට ආවොත් එහෙම ඔබතුමත් එක්ක මම මේ තාපොන හරි අහන්න ඕනේ කියලා ඉස්සරිය කතා කරන්න ඕනේ කියලා හිතේ චරිතක පිළිබඳව දැන් ඔබ ඔබට ඇය විශේෂ නිසානේ අනුරාධපුරේ ඉඳගෙන මේ ඇවිල්ලා මේ 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 වැඩේට සහභාගී වෙන්නේ දවසකට කලිනුත් ඇවිල්ලා දැන් මෑතකදී මෑතක එකතු වෙලා කරන මේ වැඩ කටයුතු මොනවාද මේ දවස්වල විශේෂයෙන් තව මොනවා හරි ඔය පින් අතේ වැඩ කෙරෙනවද මේ දවස්වල නැත්නම් අවසානයේ මොකද්ද අවසානයේ මම ගිය අර මේ පිළිකාරෝහලේ එකට තමයි ගියේ හැබැයි මම නිතරම අහලා තියෙනවා මට ආරංචි මාර්ග ගොඩක් හම්බ වෙනවා එක්කෙනෙකුගෙන් නෙමෙයි ඒකයි මම ඒ තරමට නිකන් පුතා මට ඇත්ත වශයෙන්ම හරි මේ සම්බන්ධ ගතියක් දැනෙනවා ඒ මොකද අපි කරන කටයුතු වල අපිට සම ගතියක් තියෙනවා ඒ නිසා අර එක අපි බලාපොරොත්තුවක් තියාගෙන කටයුතු කරන අය නෙමෙයිනේ අන්න එතන තමයි අපේ තියෙන්නේ පුදුම මේ මැන්දියාවක් ඒකයි පුතාගේ මම ගොඩක් මාසයක් තමයි කලමනාකාරීත්වය ඒ තරමටමයි හැම එකදීම ඉතින් ඒක හැම කෙනෙක් අතින්ම කියවුණා ඉතින් ඒත් එක්කම ඔව් මෙයා තවත් චරිත ගැන කියනකොට කතා කරන්න බැරි මේ කියන්නේ හුඟක් දේවල් කියන්න චරිත ගැන එක්කෙනෙක් ඉන්නවා එයා වෙනුවෙන් මං කතා කරනවා දන්නද චරිත චරිතගේ ෆැනි මං හිතන්නේ චන්දීපත් මේ එකඟ වෙයිනේ චන්දීපත් ඒ කියන්නේ චරිතගේ මේ අර මං කියපු කාලසටහනෙන් කොහෙන් වෙලාව හොයා ගන්නවද දන්නේ නැහැ චරිතගේ ෆැනි ගැන නොකියාම බෑ හේතුව මොකද මේ මේගොල්ලෝ සමහර චන්දීපලට ඉන්න එකම තරඟකරුවා ඒ කියන්නේ ගෙදර ෆැනි 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 චරිතගේ ෆැනි නේද ඔව් මේ මොකද මේ මට විතරක් ෆැනි එයා අතට විතරක් ෆැනි මේ චන්දීපලට ලොකු ප්‍රශ්නයක් යද්දී තමයි තරඟේ තියෙන්නේ මොකද එයා කන්නේ රෝස් චිකනුයි බතුයි විතරයි මෙයා අනලා කවන්න ඕනේ එයාගේ තියෙන ලොකු જાටි ඒ කියන්නේ මෙයා කැවුවේ නැත්තම් කන්නේ නැහැ මෙයා අරගෙන ගියේ නැත්තම් එළියට යන්නේ නැහැ ඉතින් රෑ 12ට එකට හරි අපිට අර නියෝග දීලා චරිත යනවා ෆැනිත් අරගෙන ෆැනිගේ රාජකාරී කරන්න මේ ඒ මට හිතා ගන්න බෑ ඇත්තටම මෙයා මේ දරුවෙකුට වගේ ඒ බල්ලට සලකන හැටි මම දැන් හිතාගෙන ඉන්නේ අපේ ගෙදර ඉන්න බල්ලොත් චරිතට බාර දෙන්න මොකද ඒ තරම් ආදරයකින් චරිත මේ මේගොල්ලන්ට චන්දීප නම් කියන්නේ ඒගොල්ලන්ට වැඩි ආදරේ කියලා පැනිට නෑ ගෙදර ඇත්තටම දැන් අපේ ගෙදර හැමෝමගෙම ඉතින් මගේ මාත් එක්ක ඉන්න මගේ හිතවත් අක්කා කෙනෙක් ජෙනට් අක්කා කියලා ඉතින් මං හැමදාම ෆැනි කෑවද කියලා අහනකොට ජෙනට් අක්කා කියනවා අපෙන් මහන්නේ මේ කෑවද කියලා ෆැනි කෑවද කියලා තමයි අහන්නේ මොකද ෆැනිට බෑනේ අහන්න ඒක නිසා මේව මහන්නේ කියලා මේ ඇත්තටම හැරිස්සයි අනුරාධපුරේ ඉඳලා ආව කිව්වනේ ඉතින් ජනනත් මට කියනවා මම ආවේ සිංගප්පූරුවෙන්. ඊයේ සිංගප්පූරුවෙන් බහිනකොට මම කෝල් එකක් දුන්නා. ඒවා මගේ වැඩේට එනවා වගේ. මගේ වයිෆ්ලු ඔක්කොම සිංගප්පූරුවේ. මෙයා ඇමරිකාවේ. ඒක මම වරක් දෙකක් වගේ මම. එතකොට ඇත්තටම කැලුනුත් ඉතින් ලොකු වැඩකට යන්න හිටියේ. ඉතින් මං කිව්වා කැලුම් මෙහෙම මගේ වැඩක් තියෙනවා මේ මට ආසයි ඔයා හිටියානම් කියලා. ඉතින් ඒකට අනිවාර්යෙන් මම ඒ වැඩේ නවත්තර චරිත මම මේකට සහාය වෙනවා මේ මට එන්න ඕනේ කියලා. මේ වෙලාවේ ශිරෝමිත් මතක් කරනවා ඇත්තටම ශිරෝමි මේ ඇයටත් අද මේ විශේෂ අවස්ථාවකට සහභාගී වෙන්න තියෙන නිසා ඇයට එන්න බැරි වුණා. වේනුකා ඇත්තටම අලුත් චිත්‍රපටයේ වැඩ කටයුතු අතරතුර මේ ඉතාම කාර්ය බහුලයි. තව පැය එකමාර කැරලා හිටියාම පැය 24ක් හරි සම්පූර්ණයි. ඉතින් ඔව් ආවා. තනු ගත්තම එහෙම තනු ඉතින් හරි අක්කා මුකුත් කියන්න එපා මට හොඳ අක්කා මම ඒ වෙලාවට කරන්නම්කෝ කියලා ඉතින් අද උදේත් මට නේ ඔයා වගේ යත් අනිත් පැත්තට දැන් පොඩ්ඩ නියෝග දෙන්න වගේ පුරුදු වෙලා වගේ නේද ඔයා මම හෙලෝ කියලා බොහොම ඩීසන් විදියට කතා කරන ඔයා හායි තනු දැන් ది අද වේ රවුන් ඒකට මම හදලා තියෙන්නේ හරි ස්වීට් සවචනයක් බලන්න ඕනේ නේද ඔව් යාගේ ගැන යාගේ අර වෙනුර අය නොදන්න හරි ස්වීට් කමක් තියෙනවා ඒකයි මම එහෙම කිව්වේ හරි සරල ඒ වගේ මම හිතනවා මේ වෙලාවේ මම හරි ආසාවෙන් අහන් හිටියා පුතා
සින්දු කියන එක තාත්තගේ හඬේ ඡායාවල් එනවා හැමතැනින්ම සින්දුවේ මැද්දේ මේ වෙලාවේ මේ අම්මා තාත්තා කෙනෙක්ට පුතෙක් මෙච්චර ලස්සනට ගායනා කරනවා බලන්න එක ලොකු පිනක් ඉතින් ඒත් එක්කම කියන්න ඕනේ දුව දන්න අය ගොඩක් ඇති නොදන්න අයත් ඇති මට මතකයි එයාගේ කොණ්ඩේ කපලා මං හිතන්නේ යකේ පිළිකා රෝගීන්ට දුන්නා ඉතින් මේ දන් දීම් මේ වගේ දේවල් ළමයි නිකන් කරන්නේ නැහනේ ඒකට හරි මග පෙන්වීමක් වෙන්න ඕනේ හොඳ දුවෙක් පුතෙක් හොඳට වැඩිහිටියන්ට දන ගහලා වඳින මේ හොඳ පුතෙක් මේ ඉන්නේ ඉතින් මම පෙලක් වෙලාට මගේ පුතාට කියනවා මේ දන්නාද චරිතන්ටගේ අයියා හරි හොඳයි කියලා හදවතින්මයි කියන්නේ ඉතින් මේ හොඳ අම්මා කෙනෙක් පිරුණු කලයක් මේ ඉන්නේ ඒ දිය කවදාවත් සැලෙන්නේ නැහැ ඉතින් ඇත්තට මේ වෙලාවේ මේ සමිතාවත් මතක් කරන්න ඕනේ ඉතින් ඇයත් අද තාව දුර බැහැර සංගීතයකට සහභාගී වෙන්න ගියා. ඉතින් ඒ එන්න බැරි වුණා. ආවදන් ඉඩක් නෑ මගේතර. මම මේ නාරද ඇත්තට මම ලොකු ගීත ප්‍රමාණයක් ගායනා කරලා නැහැ. මම නිවේදන වෘත්තියත් ගායන ශාස්ත්‍රයත් දෙකම නියෝජනය කරනවා. ඉතින් හොඳ ගීත ටිකක් තෝරගෙන තමයි ගායනා කරලා තියෙන්නේ. පන්සලේ පල්ලි ඉතින් ඉතින් ඇත්තටම තරුවක් වෙන්න අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ ඒක අදටත් නැහැ ඉතින් මම හැම වෙලේම අපේ මගේ පුතාලාටත් කියන්නේ ලෝකේ හොඳම දේ තෝරන්න යන්න එපා අපිට හොඳ දේ අපි තෝරගමු හැම වෙලේම පළවෙනියා වෙන්න හිතේ තියෙන බව හොඳයි හැබැයි පළවෙනියා වෙන්න එපා දහවෙනියා විතර වෙන්න හිතින් ඒතර කරදරයක් නෑ ඒතර ඉතින් දෙක ඉන්නවා තුන ඉන්නවා හතර ඉන්නවා ඒතර ඊරිසියාකාරයොත් නෑ මේ අවුලකුත් නෑනේ ජීවිතේ ඉතින් ඒක නිසා මේ ඊළඟ මොහොතේ නෑ කියන සිතුවිල්ල මම හැම වෙලේම ඉන්නවා ඒ කියන්නේ මම මේ මරණය මෙනෙහි කර කර ඉන්නවා නෙවෙයි නමුත් මම හැම වෙලේම හිතනවා මම තව මොහොතකින් නෑ කියලා හැබැයි මම නැති වුණත් මේ ලෝකේ පවතිනවා මේවා ගලාගෙන යනවා ඉතින් ඒකට මූණ දෙන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය තමයි අපි හැමෝම හදාගන්න ඕනේ කියන මතේ මම ඉන්නවා මොකද අවසානයේ කොච්චර අපි කොතරම් ජනප්‍රිය වුණත් කොතරම් තරු වුණත් මේ අවසානයේ මේ සියල්ල දාලා අපි යනවා ඒ නිසා එතකොට අපිට ඉතුරු වෙන්නේ දැන් මේ අද මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන මේ හැමෝම මගේ හදවතේම ඉන්න මට අවංකවම ආදරය කරන මගේ දුකේදී සැපේදී සතුටේදී අපි අපි ඇත්තටම කල්යාණ මිත්‍රයන් මේ අපි ඉන්නේ. ඉතින් මට දවසක් මේ ප්‍රදීප මට කිව්වා මේ චරිත මං අර කල්යාණ මිත්‍රයන් ගැන කියෙව්වා. ඒ කියෙව්වම ඔයයි මායි හරි සම්බන්ධයි මේකට කියලා. ඒ කියන්නේ ඒ තියෙන ගුණාංග අපි දෙන්න අතරෙම තියෙනව නේද කියලා. ඉතින් ඇත්තටම හොඳ යාළුවෝ ඉන්නේ ඒ අර දෙපැත්තෙම ඒ දේ තියෙන්න ඕනේ කියලා මට හිතුනා. අපි ඉතුරු ටිකට යන් ජන්නත්ගේ ගීතයක් අහලා මගේ ගීත කොච්චරක් තියෙනවා ඒවා එකක්වත් එපා මේ අප්පච්චි ගීතයක් ඕනේ කියලා ඉතින් ප්‍රසන්න කිව්වා ඉතින් මං කිව්වා හා කියලා තිරුපයන්නේ ඔව් මේ ඇත්ත ගණන් වල ගීතයක් ආ
ගිනි නැති වෙනවා නිතම් වෙන විට දෙනෙත පියන විට මිහිරෙන් මත් වෙනවා මැටිගේ හිනැහෙනවා ගමනේ විහිරක් ලැබුණේ මැනිකේ නිදියනවා Ah.